කොටාව පුරවරේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි මුළු රටේම ආදරණීය නායකයා මුළු රටක බලාපොරොත්තුව අදිෂ්ඨානශීලී මිනිසුන්ගේ බලාපොරොත්තුව පුනරුද යුගයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා කොට්ටාව විජයග්‍රාහි ජනරජලිය සමගින් සම්බන්ධ වන මොහොතයි මේ. කොරියා වගේ පාස්පෝර්ට් එක කරගත්තොත් ගොඩක් රටවලට වීසා නැතුව යන්න පුළුවන්. ඇයි? රටෙන් යන කෙනා රට දිනුනුයි රට කාපහුව වෙනවා. අපේ ගියොත් කොයි රටට ගියා? ගියපු කෙනා හිතනවා ඒ රටේ ගල් වෙන එක හොඳයි කියලා. ගල් වෙන එක. නැත්නම් මේ ළඟදී ඔයගොල්ලෝ දැක්කත් දන්නේ ඔය රට රටවල වලට එහෙට මෙහෙට පැනලා යන එක ඒක වළක්වන්නේ කොහොමද කියලා පාඨමාලාවකට පොලිසිය මහතුරු 10 දිනක් ගියා. කොහොමද මේකට පිළියම් හොයන්න කියලා අද්දීනි කරන්න. ගියපු 10 දිනකින් 6 දිනෙත් පැනලා. පත්‍රෙ දිබදටද? එහෙම තමයි. ඇයි කොයි රටර ගොඩ වැදුනත් හිතෙනවා එයාපෝට් එකෙන් යනකොට හිතෙනවා මේ රට අපිට වඩා හොඳයිනේ කියලා. ඒ නිසා මලල ක්‍රීඩකයෝ ගිහිලා රට දාලා පයින්න. මලල ජාතික සූරයෝ. තුම්පිම්මේ ජාතික සූරයා. ගියා දුවන්න රට දාලා පෙන්න. මලල ක්‍රීඩකයෝ ගියා බහමාස් වලට රට දාලා පෙන්න. ඇයි? හැම වෙලාවෙම හිතනවා අපේ රටට වඩා ඒ රටවල හොඳයි. ඒ නිසා ඒ රටවලලා හිතනවා අපිව ගෙන්න ගන්න හොඳ ජාතියක් නෙවෙයි. ඒ නිසා මොකද කරන්නේ? අපිට වීසා එකක් දෙන්නේ නැහැ. රට බාල්දු කරා මේ පාලකයෝ. අපිව ගණන් ගන්නෑ ලෝකේ. හැබැයි ඒගොල්ලෝ මොකද කරන් තියෙන්නේ? ඒගොල්ලෝ ලංකා පාස්පෝර්ට් එක වෙනුවට වෙන පාස්පෝර්ට් එකක් පාවිච්චි කරනවා. දැන් බැසිල් රාජපක්ෂට තියෙන්නේ ඇමරිකන් පාස්පෝර්ට් එකක්. ඒක ලෝකේ ගණන් ගන්නවා. එයාට ඕන රටකට යන්න පුළුවන්. හැබැයි එයාට ඇමරිකන් පාස්පෝර්ට් එක. එයා මුදල් ලැබෙති වෙලා හදපු රටේ අයට කොහෙවත් රටකට යන්න බෑ. ඔයගොල්ලන්ගේ ඇමතිවරුන්ගේ දරුවෝ ගොඩක් දෙනෙක් තියාගෙන ඉන්නේ එක්කෝ ඕස්ට්‍රේලියාවේ, එක්කෝ එංගලන්තේ, එක්කෝ ඇමරිකාවේ පාස්පෝර්ට්. ඔය රනිල් වික්‍රමසේනගේ කඩේ යන පොඩි ව්‍යාපාරික ටීම් එකක් ඉන්නෝ නේද? ඒගොල්ලොත් ඒ රටවල පාස්පෝර්ට් එක අරන් මෙහෙ රනිල් දිනවන්න ට්‍රයි කරනවා. අපි දන්නවා. හරිද? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපිව ගණන් ගන්න නැති රටක්. අපි අපකීර්තියට පත් වෙච්ච රටක්. ලෝකෙ ඉස්සරහා බාල්දු වෙච්ච රටක්. අපි ක්‍රමානුකූලව අපේ රට ලෝකෙ ඉස්සරහා පිළිගැනීමට බාධා වෙන රට බවට අපි මේ රට පරිවර්තනය කරනවා. ඒ මොන රටක්? ඒක අපි හදන්න ඕන. ඒකද අපේ නීතිය තියෙන රටක්. අපරාධවල අඩු රටක්. ස්ත්‍රී දූෂණ අඩු රටක්. ළමයිට රැකවරණ තියෙන රටක්. කාන්තාවන්ට රැකවරණ තියෙන රටක්. කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත රටක්. ආර්ථික වශයෙන් ශක්තිමත් රටක්. මේ ඔක්කොම සම්පූර්ණ වුණාම තමයි රට දියුණු වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔය අපිව හම්බෙන්නේ ඔය තානාපති කට්ටියනවනේ. ඔය තානාපතිවරු වෙනකොට අපි ඉස්සරලම හම්බෙන්න කලින් Google එකට ගිහිල්ලා ඒ තානාපතිතුමාගේ නම ගහලා බලන මෙයා මොන වගේ කෙනෙක්ද? මොන රටේද මීට කලින් වැඩ කරේ? ලංකාවට ආවේ කවද්ද? මොන විෂයන්ද ඉගෙනගෙන තියෙන්නේ කියලා අපි අධ්‍යයනය කරලා තමයි එතුමත් එක වාඩි වෙන්න කතා කරන්නේ. දැන් අපේ රටේ ඇමතිවරු වෙනවා එහෙ. අපි තුන් ප්‍රසන්න රණතුංග යනවා. ලංකාවේ නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග යනවා. එංගලන්තේ නාගරික සංවර්ධන ඇමති හම්බ වෙනවා. එතකොට සාකච්ඡාව පටන් ගන්න කලින් Google ගහනවා ප්‍රසන්න රණතුංග කියලා. දැන් ගහන්න. එන්න මොකද්ද? අවුරුදු 4ක් ඇඟ බැඳලා. කෝටි 25ක් දඩ ගහලා. කෝටි 2ක් වන්දි ගෙවලා. එන ඇමතිතුමා පිටිපස්සේ පර්ස් එක දාගෙන ආව නම් ඉස්සරහ දාගන්නවා. බඩු සුවරනේ. ඉතින් ලෝක රටවල් ගණන් ගන්නවද එහෙම? නායක විවස්ථා කඩනවා. ලෝක රටවල් කවුද එහෙම ගණන් ගන්නේ? ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දීලා තියෙනවා. හැබැයි පත් කරන්නේ නැහැ. ඒවා තියෙනවා Google ගිහිල්ලා බලුවොත්. ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දේ නිසි පරිදි තිබ්බේ නැහැ කියලා අධිකරණ වැරදි කරුවෙලා. ඉතින් රෝක රටවල් පිළිගන්නේ කොහොමද?
රටේ ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරන්නේ රටේ ජනාධිපතිවරයා විවස්ථාව කඩලා ගණන් ගන්නවද රටවල්? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එයත් විවස්ථාව කඩලා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කී පාරක් කැඩුවද කියලා එතුමා දන්නෙත් නෑ, අපි දන්නෙත් නෑ. හැමදාම ශ්‍රේෂ්ඨාධිකරණේ වැරදිකාරය. වන්දිත්‍යවකෝ මිලියන 100ක් ජනාධිපතිවරයා. ඉතින් ලෝක හරි වෙන රටක ඔය ප්‍රවෘත්ති ආවොත් අහවල් රටේ ජනාධිපති උසාවියෙන් වරදකරු වෙලා, අහවල් රටේ ජනාධිපති නීති කඩන්නේ, නීතියට ගරු කරන්නේ, අහවල් රටේ ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ තීපු තීන්දුව පිළිගන්නේ නැහැ. මොකද්ද හැදෙන චිත්‍රය? කළු රටක්. එහෙම තමයි අපේ රට, මතක තියාගන්න. එනිසා අපි යලි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරලා අපේ රට ලෝකේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. එනිසා අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. හැබැයි මේක කරන්න අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ වැඩේ අපි කරන්න පටන් ගන්න ඕනා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා කියන්නේ මේ කාර්ය අවසානයේ නොවේ, මේ පටන් ගන්න දවස. අපි මේ රට ගොඩනගෙන ජනතාවගේ ජීවිත උසස් කරන්න පටන් ගන්න දවස තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. ඒතර කට්ටිය කියනවා ඒ වුණාට රනිල් වික්‍රමසිංහ මොකක් හරි ගැටයක් ගහයිද දන්නේ. මුකුත් බෑ මං කියන්න. එයා පරදිනවා, පෙරදිලා සාමකාමීව ගෙදර යනවා. මොකද එයාට පරදිනවා කියන එක පත්තියම් වෙච්ච මිනිහෙක්. හරිද? හරිද? එයා මේ දාලා යන්න තු ඉන්නේ නැහැ. එයා පෙරදිලා තියෙන තරමට. එයා යනවා. හැබැයි ඡන්දෙ මොනවා හරි මුකුත් කරන්න බෑ. ඡන්දෙ මොනවා හරි කරන්න නම් රාජ්‍ය නිලධාරීන්ගේ සහය වුණා. රාජ්‍ය නිලධාරීන්ගේ සහය නැතුව මුකුත් කරන්න බෑ. තැපැල් ඡන්දෙ හිට අනිද්දා. තව දවස් දෙක තුනකින් තැපැල් ඡන්දෙ තියෙනවා. හොඳට මතක තියාගන්න. හරිද? අද තැපැල් ඡන්ද 70%කට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්නේ ජාතික ජනබලවේගයට. ඒ නිසා අපි ඕනේ නැහැ ඒ ඡන්ද පෙට්ටි රැකලා ගහපු කතරේ ආරක්ෂා කරන්න ශක්තිමත් රාජ්‍ය සේවයක් තියෙනවා. ඒගොල්ලෝ මේ වැඩේ කරන බවට අපිට විශ්වාසයි. ඊළඟ එහෙම ඡන්ද ව්‍යසනය කරන්න නම් පොලිසිය සහාය වුණා. පොලිසිය සහාය රනිල්ට නෑ. දැන් අපි දන්නවා අපි යනකොට වැස්සීම් වලට පාර යනකොට පොලිසිය මහතුරු අපිට ආරක්ෂාව දෙන්න විශාල වෙහෙසක් දරනවා.